හොඳට මට සලකනවා. ඇයි එහෙම කරන්නේ? මං උට කහපු අන්දා. බලමුකෝ බලමුකෝ. බලමුකෝ බලමුකෝ කියලා හරියන්නේ නැහැ රාජායියේ. මටත් පොඩි බලයක් දෙන්න. රාජායියා පාලනය කරගෙන ගියේ විදිහට පාලනය කරගෙන යන්න. මම බයිපෝස් එකෙන් පාලනය කරන්න. ඒක හරි. එතකොට මිනිස්සු රාජායියට හොඳ කියයි සිරිල්ට බනි. මට මොනවා කිව්වත් මම සත පහකටවත් ගණන් ගන්නෑ. මට ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ. රාජායි බාජන්නනේ මගේ ඇටි. හරි හරි මොන හරි කරමුකෝ. රාජායි දයස් මහත්තයා මට උදව් කරනවා. මිනිහා හොඳ මිනිස්සෙක්. අන්න නියම මිනිස්සු. රාජායි යන කුරුණේරු වගේ ලනු කාලා දයස් මහත්තයා එතනින් මාරු කරේ. එතන ඉන්න ගෑනිට වඩා දයස් මහත්තයාට අත දැනුම තියෙනවා. ඒ වුණාට සිරිල් කුරුණේරු අර ටෙන්ඩර් එකෙන් රුපියල් 50000ක් අඩු කරානේ අර මිනිස්සුත් එක්ක කතා කරලා. රාජායියා හිත ගන්න උන් එක එක දේවල් කරනවා. ඒව මන් නෑ කියන්නේ. ඒ වුණත් දැස් මහත්තයා මාරු කරපු එක හරි නෑ. කුරුණේරු හොඳ මිනිහා. උඹල වගේම මට හිතවත්. මිනිහගේ තියෙන එකම වෙනස තමයි කොච්චර වැඩ කරත් ලාභ ප්‍රයෝජන ගන්නෙ නෑ. මේ දයාසිරි ඇහුවේ නැත්නම් මං ආවේ නැත්නම් මොකෝ කියලා වචනයක්වත් කතා කරේ නැහැ. එයා අහන්නේ. එයා කැමති මං ආවේ නැති එක. නැත්නම් ඉතින් නිකමට හරි අහන්න එපා මං ආවේ නැත්නම් මොකෝ කියලා. මහා ඉන්සියාකාරගේ එයි. අපිට හරි ගියාට කොහොමත් ඔය ගෑණී ඉරිසියයි. මොකෝ සිරිල් ඔයා එක්ක හිටියට ඔයාට වගේ සිරිල්ට හරි ගියේ නෑනේ. ඕක ඔය ගෑණිගේ හිතේ ඇති. ඕම් බලන්නකෝ ඔය ගෑණි ළමයි දෙන්නට උගන්නනවා හොඳට. අපට ගහන්න. අපි උන් ඉති ඉගෙන ගත්තේ නෑනේ. ඒ ළමයි කොහොමද ඉගෙන ගන්න දක්ෂයිනේ. හා ළමයිගේ දක්ෂකම නෙමේ ඒ ගෑණිගේ උනන්දුව. මේකනේ වයිලට් දයාසිරි ඉගෙන ගත්ත කෙනෙක්නේ. ඉතින් ඒ ගෑණි හදන්නේ කොහොම හරි ළමයිට උගන්න. ඉතින් ඒකේ වැරද්දක් නැහැනේ. වැරද්දක් නැහැ. ඒ ළමයි ඉගෙන ගත්ත අම්මයි මොකෝ. මම මේ කතා කරන්නේ ඒ ගෑණිගේ තියෙන ඊර්ෂ්‍යාකාරකම් ගැන. පනස් දහක් අඩු කරපු නිසා මෑන් කියනවා 50000 මගෙන් අඩු කරනවාලු. ඒකත් එහෙමද? දැන් බලපන්. 150000 හම්බෙන්න තිබුණා නම් දැන් හම්බෙන්නේ 100000යි. ඔය 50000 වගේ නෙවෙයිනේ බං. ඒ 50000 අඩු කළේ ලොක්ක මංගෙන මොන තරම් පැහැදීමක් ඇති කියලා ගත්තද? ඒක වෙන්න පුළුවන්. ඒ වුණාට 50000 සල්ලිනියකෝ. කජු ඇටද කොස් ඇටද? අනික මචං මින් ඉදිරියට ටෙන්ඩර් එකක් පාස් කරන්න උනත් ලොක්ක මගෙන් අහන්න නැතුව තීරණයක් ගන්නෙ. ඒක ලොකු දෙයක් තමයි. 50000. ඒක නෙමෙයි. විද මහත්තයාගේ වැඩේ මොකද? ඒකට මම වැඩක් සෙට් කරලා තියෙන්නේ. දැන් ලෙඩාව ගෙනියන්නයි ඕනි. ඕක ඊළඟ ප්‍රශ්නේ. දැන් මැඩම් මහලලා අම්මා වරන් යන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඩොක්කර් ගැටය ගහබංගෝ. මේ ඉතින් ගැට ගහන්න දක්ෂයනේ. මුදලාලිටයි මැඩම්ටයි ගැටයක් ගහ ගන්න පුළුවන් මිනිහට මුදලාලිගේ නැන්දමට ගැටයක් ගහ ගන්න බැරිද? බලම් බලම්. දැස්පන්තයා. දැන් මගේ අතට බලය ගන්න එක කොහොමද කෙරෙන්න ඕන කියලා මට කියන්න. මෙහෙමයි සිරි. ඔයා මුලින්ම රාජමහතර කියන්න රැස්වීමක් කැඳවලා ආයතනයේ සේරටම ඔයාව හඳුනලා දීලා ඔය මේක වැඩ බලනවා කියලා කියන්න කියලා. ඊට පස්සේ ලියුමක් හදලා හැම සෙක්ෂන් එකකටම දන්වන්න කියලා. එතකොට හරි. ඔව්. කොහොම හරි
අස්සම් කරන්න බඩේ ගන්න. එතකොට වාට පුළුවන් රාජ මහත්තයා නැති වෙලා වුණත් අස්සම් කරන්න. දැස් මහත්තයා ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? කිසි ප්‍රශ්නයක් නෑ. ඔය බය නැතුව ගන්න. මොකද මං ඉන්නවා ඔයාගේ සපෝට් එකට. අනික මම හොඳ ආකාරම දන්නවා රාජ මහත්තයාට වඩා හොඳට ඔයාට මේක පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම කොහොමද කියන්නේ? මෙහෙමනේ. ඔයාට පුළුවන් කෙලින් තීරණ ගන්න. අන්න ඒක තමයි නායකෙක් වුණාම තියෙන්න ඕනේ ප්‍රධානම ලක්ෂණය. බය නැතුව තීරණ ගන්න එක. හරි. මං රාජායියට කියලා බලේ අතට ගන්නම්. හැබැයි දැස් මහත්තයාට උදව් කරන්න ඕන. අනිවාර්යයෙන්ම කරනවා. අයියෝ බය වෙලාද ඉන්නේ? එහෙම මොකුත් නැහැ. ඒ ඔයාට පේන හැටි. අපේ තාත්තට එයාගේ රටේදී මොකද්ද ප්‍රශ්නයක් වෙලා? සමහර විට එන්න වෙයි කියලා එයා බයයි ඉන්නේ. ඒකද මේ ඔයාත් අප්සෙට් ගහන්නේ? ඔව් ඉතින් ඒකත් ප්‍රශ්නයක්නේ. දැන් ඉතින් ඒකට මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. එන විදිහකට මූණ දෙන්න. ඒක නෙමෙයි. කොහමද උලංග අලුත් ඩ්‍රයිවර්? වරදක් නැහැ. එයාගේ තාත්තා වගේම තමයි. ඒක නම් කීටවත්ම වෙන්න බෑ. නෑ කාලිංග. එයා හරිම අහිංසකයි. ඒ වුණාට මින ලෙඩකාරයෙක් කියලා මට නම් හිතෙන. ඒ ඔයාට වෙන තරහක් ඇති. මම මොකටද මිනිහත් ඒ තරහයි? ඇයි? තරුණ කොල්ලෙක් ඉන්නද? වැඩේමයි. මං ඔයාට කියන්නේ ඔයා කොයි එකටත් පරිස්සම් වෙලා ඉන්න. ඇයි ඔයා එහෙම කියන්නේ? මම මේ කියන්නේ මං දන්න තැනක වෙච්ච දෙයක්. ඔය වගේ දුප්පත් ඩ්‍රයිවර් කෙනෙක් හොඳ සල්ලි තියෙන පවුලක වැඩට ගිහිල්ලා ඒ ගෙදර ගෑල් ළමෙත් එක්ක යාළු වුණා. සල්ලි වලට. නෑ කාලිංග, මාලක එහෙම ළමෙක් නෙවෙයි. අපි ඒගොල්ලන් උඟා කල් ඉඳලා අඳුරනවා. හරි හරි, ඔයා හැම වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඔයා කොයි එකට පරිස්සම් වෙලා ඉන්නකො එච්චරයි. මට නම් පේන්නේ ඔයා මාලකට හොඳටම බය වෙලා. අනුෂ්කා, ඔයා අද සමාජය ගැන දන්නේ නැහැ. මිනිස්සු හදන්නේ මොනා හරි කළා සල්ලි හම්බ කරන්න. මටත් දැන් හැමතිස්සෙම කන්තුරුට එන්න බෑනේ. මොකද අලුත් බිස්නස් වගේ පටන් ගත්තා. ඉතින් මං තීරණය කළා මගේ වැඩ කොටසින් භාගයක් අපේ සිරිල්ට පවරන්න. අපි රැස්වීමක් ඇඳුවම් අනිත් කට්ටියට දැනුම් දෙන්න. ලොකු බේබි යන මහත්තයත් එක්ක යාළු වෙලා උඟක් කල්ද? අවුරුදු 5-6ක් අතර වෙනවා. ඒ මහත්තයලා ගෙදරින් ඉගෙන ගන්නවද බේබි? එයාගේ අම්මා දන්නවා. තාත්තා රටේ ඉන්න හින්දා දන්නේ නැහැ. රාජ මහත්තයා මේ ගැන දන්නේ නැහැ නේද බේබි? අපෝ නේ. එනකොට මම එක්සෑම් එකේ උරන හැටිම කියන්න හිතාගෙන. ඒක තමයි බේබි. කේවල් වලට කියලා ඒ ගැන හොයලා බලලා මොන හරි එකලාසයක් කරගත්තොත් හොඳයි බේබි. එකලාසයක් වුණොත් නම් හොඳයි. ඒ වුණාට ඉතින් තව කල් තියෙනවනේ. ඇයි මාලක එහෙම හරි? නෑ මං නිකන් ඇහුවේ බේබි. හරි පුදුම වැඩක් තමයි. අද කාලෙන්ගත් ඔයා ගැන මගෙන් විස්තර අහනවා. ඔයාත් එයා ගැන විස්තර අහනවා.